හරි පුතා. එහෙනම් මම වැඩේ පටන් ගන්න හදන්නේ. මට උත්තරත් එවනවා. අබලම් මම කියන්නේ නම් කරන ගමන් අපේ මේ පන්තියට අදම එකතු වෙච්ච යාළුවෝ ඉන්නවා මම දැන් මේකේ මේ පාඩම දැන් මේ මම හිතේ මේ පන්තිය අරගෙන යන්නේ මේ කරලා කියන පාඩම් දක්වා මේ මම පාඩම් ඉස්සරහට ගල ඒ දක්වා දින ගන්න ටික හදන්න තමයි හදන්නේ. ඒකෝ දැන් මම මේ පාඩම කරලා තියෙන අපි දැන් 10 වෙනි පාඩමට ඇවිල්ලා තියෙන විදිහේ මම අහන්න උගන්වන්න පාඩම. එතකොට අපි ඉතින් ඒ දක්වා මේකට එනවා. පොඩි ගැටලුවක් වෙයි සමහර අයට ධර්ම අපෝයත්තේ ඒක කෙලිලා නැහැ. සමහර විට දාන්න නැති. ගැටලුවක් කරගන්න එපා. ඉතින් මාත් එක්ක මේක හදාගෙන යන්න. මොකද මේ විතර වෙයි ගැටලුවකට තියෙන්නේ මේ සාධනය කරන පාඩම විතර. මේක අපි දන්නේ නැති හින්දා ඊට පස්සේ එතන ඉහාට යනකොට සාමාන්‍ය කරන විදිහේ ඔයාලා හදාගන්න පුළුවන්. හරිද? ඒ ඔකේ පළ 10 වෙනි ගාන තමයි ප්‍රශ්නේ ඉන්නේ. එතන ඉහාට නම් ඉතින් මොකක් හරි කරගන්න පුළුවන් වෙයිද? 10 හදන්න පුළුවන් 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 විදිහට නේද? 11 වෙනි ගානේ සමහර ඒවා බැරි වෙයි. මම ඉතින් පුළුවන් ඒවා ටික හදාගෙන යන්න. හරි. දැන් අපිට මේක කියනවා ABCD චතුරාර්යයේ ABC කෝණය සමානයි ADC කෝණය සමානයි අංශක 90. ඉතින් මේ කෝණ දෙකම අංශක 90 ගානේ වෙන්නේ. AC විකර්ණයේ මගින් BAD සමච්ඡේදනය වෙනවා. මේ කෝණය සමානව දෙකට බෙදෙනවා. එහෙනම් අපිට කියනවා මේ ABC ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණයයි අංග සමබව වෙනවන්න කියලා. ඒක අංග සම වෙන අවස්ථා තුනේ අපි ඉගෙනගෙන තියෙනවා හතරක්. ඒ හතරෙන් මොකටද මේක යන්නේ කියලා. ත්‍රිකෝණයක් උනපමණි ත්‍රිකෝණයක් ත්‍රිකපමණි එකපාරට කර්ණ භාග කියලා දාන්න යන්න එපා. මොකද එහෙම එකින අවස්ථා වුණා එන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේක ගත්තොත් මේ දෙකයි උදේ මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. මේ මැද පාදේ අපිට ගන්න පුළුවන් පොදු විදියට. එහෙම වුණත් උදේ කෝණ දෙකුයි පාදෙකුයි තමයි සමාන වෙන්නේ. කියන්නේ කෝ කෝ පා අවස්ථාව තමයි ඒ වොත් යන්නේ. අද කොහොම බලද නැයන් ඒ නිසා මේක කර්ණ භාවවලට යන්න බෑ පුතේ. කර්ණයේ පාදයේ එවෙනි මිති මොන දැන් මේක කියන පිළිවෙල අහන පිළිවෙල කියන්නේ. හරි දැන් අපිට කියන්නේ දැන් ඔයාලා හිතයි මේ අන්තිම අප්පුවට එන්නේ මැසේජ් එක නම් අපි දන්නේ නැහැ මේක කලබල වෙන්න එපා පුතේ. ඔයාලට පාන පායන් ටික මගේ ඇඳදී ඒක මම ඔයාලට පොරොන්දු වෙනවා. අපේ දැන් ඉස්කෝල නිවාඩුවක් වැටෙනවා මේ මාසේ දෙසැම්බර් අස්සේ. ඒකෙදි ඔයාලට අපි සාමාන්‍ය පන්ති අතර පන්ති දෙකක් දානවා. ඒ අතරදී ඔයාලට මම පොඩි රිවිෂන් එකක් කරලා දෙනවා. ඒකෝ අපේ පන්ති ඇයටත් මගේ දිච්චේ අදුරම් වෙන්න වැඩපිළිවෙලක් මම ලෑස්ති කරලා තියෙන්නේ. අපි එදාට කතා කරා. හරි. මම කලබල නැතුව කරා යම් වෙලේ. මෙතන අපි කියනවා කියන පිළිවෙල නේද? A B C හා A B C ත්‍රිකෝණවල කියලා දැන් අපි සමානේව ටික ලියාගෙන ගියාගෙන යනවා පුතේ. හරි. දැන් මෙතන කොහොමද කියන්නේ? A B C කෝණය සමානයි A B C කෝණය. ඒවා අපිට දීලා තියෙනවා. දීලා කියනවා අපි මෙතන ලියන්න ඕනේ 1 D
එහෙම නැත්නම් දත්තය. ඊළඟට මෙයා BAC සමාන BAC එකක් අපිට දීලා තියෙනවා. නන් දත්තය. ඊළඟට මේ AC කියන පාදය දෙපැත්තම ලියන්න පුළුවන්. ඒකෝ එකටම අයිති. එතකොට මෙතන ලියන හේතුව තමයි පොදුයි. පොදු පාදේ කියලා කියන්න නම් කෙටියෙන් පොදුයි කියලා කිව්වේ. ඔන්න අපි කරුණු තුන ලියුවා. කියනවා එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි ABC ත්‍රිකෝණය කෝණ දෙකකුයි පාදිකුයි කියන තේරුමෙන් අපි මේක කියනවා අපේ කෝකෝපා අවස්ථාව යටතේ කිය. කෝකෝපා. හරි. Right. Type it in the ප්‍රශ්නයක් අහනවා කෝකෝපා හඳුනගන්නේ කොහොමද කියලා. ඉස්සරහදී අපි කරන්නේ මේවැ සමානයි කියලා තීරණය ටික හොයාගන්න. ඔයාගෙන ඉවරලා බලනවා මොකක්ද අවස්ථාව කියලා. නැත්තම් පුතේ හොයන්නේ නැහැ. දැන් මේ දෙකේ මේ ගත්තාම කෝණ දෙකකුයි පාදිකුයි සමානයි කියලා හොයාගත්තා. ඊළඟ ඉතින් කෝණයයි පාදිකයි කෝණ දෙකයි පාදිකයි. හරිද? නැත්තම් හොයන්න බෑ පුතේ. පළවෙනි කොටස. ඊළඟට මේ වැඩේ පුතේ සාර්ථකම හැමදාම කියනවා ඔයාලා ඉස්සරහට ගානක් දෙකක් හදලා තියෙනවා නේද? උත්සාහය එහෙම කරනකොට තමයි පුළුවන් වෙන්නේ. Taman daniyen hadanne paper එක විභාගෙට. ඊළඟට ඉහත රූපයේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන අපි පිටපත් කරලානේ තියෙන්නේ. PD විකර්ණයේ ඇඟ. තුන අපි PD අදින්න. PD විකර්ණයේ ඇඟ B AC හා BD කියන ලක්ෂ්‍ය P ලෙස නම් කරන්නේ. මේ දෙන අංග සම කරගෙන තියෙන්නේ ගාන පියවර වලට කරන අපිට ලේසියට. ඊළඟට අපිට කියනවා AD සමානයි BD. AD සමානයි BD. කියන්න දෙයක් නැහැ. ඒක සමානයි. අර දෙක අංග සමයි. සමන්නේ BD නම් අපිට කියනවා ACD අංශක 60 බව පෙන්වනවා. ACD මේ කෝණය අපි අංශක 60 කියලා පෙන්වන්නද? බලමු උත්සාහයක් කරා. මම මේ ලකුණු කරපේ වැඩක් තියෙනවා ඔයාලා හරි. AD සමාන BD නම් නේද? මම මේක ලකුණු කරලා තියෙන්නේ. AD සමාන BD කියනවා. හරි. මම කෙලින්ම උත්තරේ ලකුණු කරලා තියෙන එක. දැන් පුතේ මෙහෙම එකක් තියෙනවා. දැන් මේ මම ගත්ත එක ආයෙ ගන්න පුළුවන්. දෙක අපි අහලා මේ ABC කියන ලොකු ත්‍රිකෝණය ABC කියන ත්‍රිකෝණයේ අංග සම කළා. එතන අංග සම
අනිවාර්යෙන් මේ පාදයේ විපාදයේ සමාන අංග සමතිකෝණ වල අනුපාතය. එතකොට මෙයයි මෙයයි සමානයි කියලා ගන්න කියන. එහෙනම් මේ ත්‍රිකෝණයේ පාද තුන සමානයි. ත්‍රිකෝණයක පාද තුනක් සමානයි කියලා කියන්නේ ඒ ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් වෙනවා. ඔය ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් නම් මේ එක කෝණයක් දෙය අංශක 60ක් එන්නුනේ සමපාද ත්‍රිකෝණයක කෝණ තුන සමානයි. කොහොමද ත්‍රිකෝණයක කෝණ තුනේ එකතු අංශක 180. එහෙනම් 180 තුනෙන් බෙදන්නේ ඕන 180 තුනෙන් බෙදුවාම අංශක 60ක් එනවා. ඒ අපිට කියන්නේ ACD 60 බව පෙන්නන්න. ACD 60 බව පෙන්නන්න කියන්නේ එතකොට එම් මේක එක කෝණයක් අංශක 60යි. එතන මේ කෝණෙත් 60යි. එහෙනම් මේ කෝණය දෙකට බෙදෙන නිසා අපිට යන්න පුළුවන් ඊළඟට 30යි 30යි වෙනවා කියලා. හරිද? අයිම ගත්ත මෙතන ආවිය වාගන්න ලේසි. එතකොට මේ ලොකු ත්‍රිකෝණේ භාවිතා කළාම හරි? මෙයා 30යි. අනුවයි. එහෙනම් මේ කෝණෙම වැන්නුව. එකෙන් දලා විතර 180යි 180යි මෙලේ නඩු කරලා මෙතන කෝණේ ඔයාලා ලැබෙවි ඒ අංශක 60ක් කියලා 60යි කියලා ගෙන්නන්න. ඉතින් දැන් මේක ලියන්න බැහැ පුතේ. ඔන්න මම මේක ලියලා මෙන්නන්න හදන්නේ ඔයාලා. එකම ආට ලියන්න බැහැ. ඉස්සෙල්ල මේ කිරේ වැඩික ලියලා ඉන්නවා. මම මෙහෙම කියනවා ඔයාලා ලියලා කියන ඒවා ටික AD සමානයි BD සමාන බව මේ දෙන්න සමානයි. ඒක සමාන බව දීලා තියෙනවා. තත්ත්වය ඊළඟට මේ දෙන්න කොහොමද සමානයි? AD සමාන AB අංග සමතලයි. එතකොට ඔයාලට මතක තියෙන්නේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග තුනේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග එබැනිසා දැන් කිව්ව පාද තුනම සමානයි නේද? AB සමානයි BD සමානයි AB AB ඒකින්ද අපිට කියන්න පුළුවන් පුතේ ABD සමපාද ත්‍රිකෝණයක් කියලා. ABD සමපාද ත්‍රිකෝණය. ඒකින්ද මේ කෝණය නම් 60යි කියලා ඉන්නේ. BAD BAD කෝණය අපි මම ගන්නවා 180 තුනෙන් බෙදුවා නම් අංශක 60යි. දැන් අපිට පුළුවන් මේ කොනෙම ඉවිද දිගට මෙන්න නිසා අපි දෙවිද කියලා ලියමු. DAC කෝණයගේ ගන්න පුළුවන් 60 දෙකෙන් බෙදලා අංශක 30යි. එහෙනම් දැන් අපි ඕන දැන් දෙන්න පුළුවන්. මම දැන් ACD ත්‍රිකෝණය සැරපුවා නම් වැඩි හරියි. ත්‍රිකෝණ ගොඩාක් තියෙන මොන ත්‍රිකෝණෙද කියලා කිව්වහම වැඩියෙන් හොඳයි. ACD ත්‍රිකෝණය සැරපුවා. අපිට දැන් ඕන කෝණේ අදේ හොයා ගන්න පුළුවන් පුතේ. ACD සැලකුවාම ACD කෝණය දැන් මේ ත්‍රිකෝණය මේ කෝණය හරි කෝණය සමානයි 180 වෙන් අපි අඩු කර ගන්න ඕනේ 90 ඉතියේ එක යන අංශය 60 බව පෙන්නන
අඩුපාඩු හදාගන්න.
අනේ පුතා වෙලාව ඇති නේද ඔන්න මම වෙලාව ඉල්ලුවා වෙලාව ටිකක් දුන්නා පුතේ මේක රෙකෝඩින් එක YouTube එකට දාන්න කියලා කියනවා පුතේ ඔයාලට ගන්න පුළුවන් නේද මම එව්වා right එමයි ඒ දිගට ආදින අපිට ඔන්න වෙලාව දුන්නානේ දැන් ඉතින් අපිට ඊළඟ එකේදී කියනවා මෙන්න මේ APD යගේ මට උත්තරේ එව්වා බලමු අපි හරිද කියලා APD යගේ මෙන්න මේ කොම්පණිය යගේ කීයද කියලා මේ අහන්නේ හරි එතකොට අපිට ඔය කෝණියගේ පෙන්වන්න පුළුවන් පුතේ අන්න හරිය උත්තරේ අංශක 90ක් වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. 90ක් වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් මේක එකපාර පොඩ්ඩක් ගන්න අමාරුයි ඉතින්. ඔයලා ගන්න ඕන. මෙහෙම කරහැයි. මේ ත්‍රිකෝණ දෙක ගත්තොත් පුතේ මේ මේ දෙක අපි පොඩ්ඩක් මෙයාව අමතක කරමුකෝ මේ දෙන්න අංග සම වෙනවා මේ බලන්න මේ පාද දෙක සමානයි මේ කෝල දෙක සමානයි මෙයා පොදුයි ඒ නිසා පාදයයි කෝණයයි පාදයයි කියන අවස්ථාව යටතේ ඉන්නේ මේ දෙන්න අංග සම වෙනවා පුතේ ප්‍රශ්නයක් අහලා මේක ඉවරුනාම පුතේ මේක ඉවරුනා දිගට කරන්න ඉවරුනාට පස්සේ ඔයාලා පුළුවන් ඒවා කරලා යන්න අප්ඩේට් ලිමිට් එක දෙන්න හරි ඉවරුනා ඉවරුනේ අංග සම වුණාම මේ කෝණ දෙක සමානයි ඒ අංග සම නම් මේ දෙන්න සමාන වෙන්නේ නැද්ද එතකොට එහෙමනම් මේ එක කෝණේ කාගේ අංශ ගණනක් වෙන්නේ එතන මේ දෙකට තුර අංශක 180 මිස හරි මේ පැත්ත ත්‍රිකෝණ දෙක එකක් හරි ගන්න කිව්ව මම මෙතන ඉගත් ඇලේසි ඉන්න මම මෙහෙම ලියන්නම් ඈ AB නිකන් මදියලම් වෙන්න ABP හා ADB ත්‍රිකෝණ දෙක AB සමානයි AD අපි ඔප්පු කරලා තියෙනවා අංග සම ත්‍රිකෝණ වල ඉතිං අනුරූප අංග ඊළඟට මේ කෝණය BAB සමානයි DAB ඒක අපිට දීලා තියෙන කෝණ සමච්ඡේදය කියන්නේ ඒ හින්දා මම දත්තේ කියලා ලිව්වා ඊළඟට මේ AB කියන පාදය දෙපැත්තටම දාන්න ඒක පොදුයිනේ එහෙම නිසා මේ දෙක අංග සමයි ABB ත්‍රිකෝණය අංග සමයි ADP ත්‍රිකෝණයේ පාදයයි කෝණයයි පාදයේ දින අවස්ථාවන් පාදයේ කෝණයේ පාදය මම මේක විස්තර ඇතුව දවස් 4ක් අරගෙන ඔයාලට කියලා දීලා තිබ්බා මතකයි ඇති අපේ ඉයලි ක්ලාස් එකේදී මේ පාඩම මම ඔය ගාමිණී මූලිකම පාඩම කියලා හරි එතකොට මතක නැත්නම් වීඩියෝ ටික ඉඳ ගන්න ඕනේ මගෙන් ඉඳන් බලන්න ඕනේ ඊළඟ මම ගන්නවා ඒ හින්දා මේ දෙන සමානයි APD සමානයි APB එතන තවල් ලියන්න ඕනේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. එතන මේ කියන්නේ පුතේ. ඊළඟට මම ගන්නවා මේ නැගේ 180 එක අපි ගන්නවා. සරල රේඛාවන්. එනේ එකතු කළාම අංශක 180ක් වෙනවා.
Sarala rekavak mata patta pona. E in da che la uttere den ganna pulwa e denna ge 180 me denna samana nan ithin ekak kanna wenno ne e inda e pd samana 180 de dina deka anshe karanna 90 de anupatha hadala Only Hidawe can be up to Pulma Name Panti, then name Hadan, a Palavini Kodas, Balam Sahaka. Never the Hadan Lord is among the Vega Hadal and Peruvia. Megane apri kiyana apude hetu dakwamin hari eha divala agayan oyanda harima sarala oyanna puluwam walata pehinona me reka deka samantha diga thiyena ehena metana me set dakurak thiyena pehinona මේ කෝණය මේ කෝණය සමානයි. සෙල්ලම් කෝණය ඇදෙන්න තියෙන පුතේ ඒකාන්තර කෝණය. දැන් ඒ වල අපි අංශක 100ක් මෙයා 100 මෙයා 100. ඒකාන්තර කෝණය. මේ දක්වමින් කියන නිසා එහෙම දැක්වුවා. බීතත් ඒ විදිහම ගන්න පුළුවන්. මේ පැත්තේ සෙල්ලම් කෝණයක් තියෙනවානේ. මේ රේඛා දෙක සමාන්තරයි. දැන් මෙයා 40 නම් පුතේ මෙයාට අංශක 40ක් ඒ ඒකාන්තර කෝණය. නැ පළවෙනි කොටස. දෙවෙනි කොටසේ අපි ගන්න x වලාගේ ඕන විදිහේ වෙන්නේ x වලාගේ. දැන් මේ අපි මේ උඩට කොණ එක මෙයා අංශක 40යි කියලා තෝරගන්න. දැන් මේ දෙන්නම ගන්නවා මේ කොහොම යන පුළුවන්ද? ඔන්න මෙයාව හොයාගෙන මේ පැත්තට එන්නේ. එහෙම නැත්තම් මේ කෝණ දෙකේ එකතුව මෙයාට බාහිර කෝණයට සමානයි කියලත් අපි ඉගෙනගෙන තියෙනවා. එතනින් හදන්නත් පුළුවන් පුතේ. එතනින් ත්‍රිකෝණයේ කෝණවල එකතුව පාවිච්චි කරගෙන උත්තරයට යන්නත් පුළුවන් කියලා. පුළුවන් නැහැ. මම එකපාරට ලියනවා. මම ලියන මේ x සමානයි. එන්න මේ ඉන්නේ x. 100 ධන 40 අංශක 140. උදේ ඉතාලි හොඳයි මට මේ උත්තර ඇවිල්ලා තියෙනවා. උත්තර සෑහෙන උත්තර ඇවිල්ලා තියෙනවා. එතන හේතුලියක් වෙයි යනවා නම් හේතු විදිහ හැදෙන්න නම් ඔයාලා ඔය විදිහේ මෙයා හොයලා මේ පැත්තට ගියා නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය
හරි පුතේ උත්තර දෙනවා AP පාදයට සමාන පාදයක් නම් කරන්න ඒක නිකන් බලලා නම් කරන්න දෙන්නේ AP එතකොට මේ CI 40යි මැද තියෙන පාදෙ මේකෙත් එහෙම එකම ගත්තා නේද මෙයා CI කියලා අපි ගත්තා නේද වාගත්ත මේ දෙන්න මැද තියෙන්නේ B අපිට කියනවා පුතේ ඉස්තරිට ඔක්කොම දීලා ACD කෝණය අපි කියනවා කෝණ හොයා ගන්න ACD එදෙන මෙලොක කෝණය සමානයි කියලා පෙන්නන්න ඕන BAC BAC කියන්නේ ආ ඊළඟට ABC මෙය මේ දෙන්නගේ එකතුවට මෙයා සමානයි කියලා පෙන්නන්න. ඔයාලගේ කොහොමද සමානයි නේද කියන්නේ? එහෙම බෑ. පෙන්නන්න පුළුවන් කියලා පෙන්නන්න ඕනේ පුතේ. දැන් මම ලියලා පෙන්නන්න හදන්නේ. කොහොම හරි කරලා මේ කෝණ දෙකයි මෙයයි ගානට සම්බන්ධ කරන්න ඉතින්. මම මෙහෙම සම්බන්ධ කරනවා. මේ රේඛාවක සමාන්තරයි කියලා දීලා තියෙන නිසා අපේ මේ ડોට් එක තියෙන මේ කෝණයයි මෙන්න මේ ડોට් එක තියෙන කෝණය සමානයි කියලා කියනවා ඒකාන්තර කෝණය ඊළඟට මම හරිය දාන මේ කෝණයයි සමානයි කියලා මේ අනුරූප කෝණ F අකුර හැදෙන්න තියෙන්නේ මේ අනුරූප කෝණ ඒනයි කියන්නේ අපිට උත්තරයට යන්න පුළුවන් ලේසියෙන් නේ බලන්න මම කියන්නේ හැටි ඈ එතකොට මේ දෙන්න ලියන්න මම ගන්නවා ACD කෝණය සමානයි BAC කෝණය ඒකව ඒකාන්ත කෝණ ඊළඟට මේ DCE සමානයි ABC අනුරූප කෝණ දැන් මුද උත්තරේ කියන්නේ ඔයාලා මේ වීඩියෝනේ දකුණුගත පැත්ත හදාගන්න මේ දෙන්න එකතු කරන්න ඕන බව. එහෙනම් ඉතින් අපි ඔය සමාන දෙකක් එකතු කරන්න පුළුවන්. මේ දෙන්න එකතු කරමු. ACE ධන TCE සමානයි BAC ධන ABC. එහෙම ලිව්ව ගාමකේ මේ පැත්ත හරි. මේ පැත්ත දැන් ගැලපුණානේ වැඩේ. මේ පැත්ත තමයි අපි පොඩ්ඩක් හදාගන්න. දැන් බලන්න. මේ දෙන්න එකතු වුණාම හැදෙනවා.
මේ ලොකු කෝණයක්ද තමයි LCD එක. දැන් මෙයා වෙනකොට මට ACD ඉවරයි. මෙතන BAC ධන ABC කියලා. දැන් හරි මට AC එක අපි ලියලා දැන් ඔයනික ලියාගෙන දොළොස්වෙනි ගානත් අපි බලමු. උදේ ප්‍රශ්නයක් අහනවා ගන්න බැරිද කියලා. ත්‍රිකෝණයක පාදයෙන් පිටින් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුල සමානයි කියලා මේක එකපාරට කියන්න බැරිද? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. උදේ එකපාරට ලිව්වොත් ඔප්පු කරන්න දෙයක් නැහැ නේද? දැන් ඔය අපිට හදන්න කියලා තියෙන ඔය පේපර් එකේ මේ ක්‍රමයේ ඔප්පු කරන්නේ තමයි මේ කරන්න කියලා තියෙන්නේ. නැත්තම් ලියන්න දෙයක් නැහැ නේද? ඉතින් නේද? ඒ නිසා තමයි මම මේක කියලා පෙන්නන්නේ. බලන්න කුලක ගන්න එන්න ඊළඟ දෙවෙනි කොටස හදන්න නැත්නම් අපි බලමු ඒකත් උත්සාහයක් ගමු බලන්න මම ඉඩ පොඩ්ඩක් ගත්තෙ මේක AC සමානයි BC මෙන්න AC සමානයි BC අපි ධාම පොඩ්ඩක් කතා කරලා නැහැ මේ සමදීපාල ත්‍රිකෝණ ගැන ඔයාලා කියනින්ට අපි බලමු ABC 70 මෙයා 70යි එමණිසා
ACD කෝණය අපේ 70 ධන 70 අංශක 140ක් ඊළඟට කුලක ගන්න හරි එහෙනම් ඉතින් අපි බලමු පුතේ මේ වෙන් රූපේ පාවිච්චි කරලා අවුරුදු 18ට අඩු ළමයි ගැන අරගෙන තියනවා මේ මෙතන මේ රවුම ඇතුලේ පුතේ ගෑනු ළමයි ඉන්නේ ඔක්කොම එහෙනම් ගෑනු ළමයි ගාන කීයද අහන්න මේකේ කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න 1යි 2යි 3යි 4යි පහයි හයයි අතයි අටයි නමයි. එතකොට ගැහැණු ළමයි ඉන්නවා පුතේ නමයි. මට දැන් වෙන ජොක්කම උත්තර කියලා දෙන්න ඔක්කොම එකපාර පුතේ. ඉතා හොඳයි. එතන මෙතන ගැහැණු ළමයි ඉන්නවා නමයි. පාසල් නොයන ළමයි. ආ හොඳයි පුතේ. මට තවත් වෙන උත්තර ගීත් මිත්‍යවට තිබ්බා. පාසල් නොවන ළමයි කියන්නේ පුතේ පාසල් මතකයි පවරේ තියලා දිනවා පාසල් යන ළමයි මේ පාසල් යන ළමයි එහෙනම් මේකෙන් එළිය තමයි පාසල් යන්නේ නැති අය මේ හතර දෙනා ඉන්නවා 2යි 3යි 4යි එන්න මේගොල්ලොත් ඉන්නවා 5යි 6යි 7යි පාසල් යන්නේ නැති ඔක්කොම ඉන්නවා හත් දෙනෙක්. ඊළඟට කියනවා අහඹුලෙන් තෝරා ගන්නා ළමයෙකු පාසල් යන ගැහැණු ළමයෙකු වීමේ සම්භාවිතාව. ඒ අපි බලන්න ඕනේ මේකේ ඔක්කොම කී දෙනෙක් ඉන්නවද කියලා නේද? ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා බලා ගන්න බැ ඉස්සෙල්ලා. එතකොට පුතේ ළමයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10 11 12 13 14 15 16 17 18ක් ඉන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම 18 පංකු තමයි යන්න ඕනේ. පාසල් යන ගැහැණු ළමයි. පාසල් යන ගැහැණු ළමයි ඉන්නේ පුතේ මේකේ මේ මැද. ගැහැණු ළමයි වෙන්නත් ඕනේ පාසල් යන්නත් එපා. 4යි 5යි. 5යි ඉන්නේ. ඒතර සම්භාවිතාව කියලා කියන්නේ අදාළ සිද්ධිය අවයව ගන්න බෙදීම මුළු අවයව ගන්න. ඒ කියන්නේ 18න් 5යි. පාසලේ වෘත්ති අධ්‍යාපනය ආරම්භ කරන නිසා පාසල් නොයන සියලුම ගැහැණු ළමයි පාසල් යාම ආරම්භ කර අතර පාසල් නොයන පිරිමි ළමයි දෙදෙනෙකු මව්පියන් සමග ගමෙන් පිටත පදිංචියට යන ලදී. ආම්ලස තෝරා ගන්න ළමයි. ඉතින් දෙන්නේ ගියා නම් පුතේ දැන් ඉන්නේ 16යි කියන්නේ. පැහැදිලිවම 16යි ඉන්නේ දැන් නේද? පාසල් යන ගෑනු ළමයෙක් වීමේ සම්භාවිතාව. ගෑනු ළමයි ටික ඔක්කොම පාසල් ගියාලුනේ. එහෙනම් 9ක් ඉන්නවා. පාසල් යන ළමයි, ගෑනු ළමයි 9ක් ඉන්නවා. ඊළඟ කියනවා පාසල් නොයන පිරිමි ළමයෙක් වීමේ සම්භාවිතාව. එතකොට දැන් ඉතින් පාසල් යන්නේ නැති අය ඉන්නේ මේ එක්කෙනයි පුතේ දැන් දෙන්නේ ගියාට අහකට එක්කෙනයි. එහෙනම් 16න් 1යි.
හරිනේ පුතේ. එතකොට ඔන්න මාර්තු මාසයේ නිබන්ධනය අපි මෙතනින් අවසන් කරනවා පුතේ. එතකොට මේ වයඹ පළාත් පේපර් එකේ පළවෙනි කොටස තියෙන්නේ පුතේ අප්‍රේල් මාසයේ නිබන්ධනය. මම ගන්නද ඊළඟට ඔයාලා අප්‍රේල් මාසයේ නිබන්ධනය අරගෙන අපි උලේ ඉඳන් හදාගෙන යන්න ඉතින් පුළුවන් තරම් දුර ගන්නකෝ අප්‍රේල් මාසයේ නිබන්ධනය පුතේ. මම ඔයාලට පෙන්නන්නම් පුතේ. මම මේ පෙන්නන්නේ මෙන්න මේක. අලුතෙන් ආපු අය ගාව හැර අනිත් හැමෝ ගාව මේ ටියුට් එක තියෙනවා පුතේ අපේ. හරි වැඩේ පටන් ගන්නකො. අපි බලමු මේ පුතේ කාල වේලාව යන නිසා යොම් බලාගෙන යමු. අප්‍රේල් මාසයේ සාකච්ඡා කරන්නේ මේ ඉවරදී ගස්කෙද්දී මිහි අපි කරගෙන ආවේ ඒකයි. එතකොට ඔයාලට මේ දියුත් දණ්ඩ වෙලා තියෙනින්දයි අපි ඉහිම් කරේ නේ. එතකොට බලමු අපි පළවෙනි කාර්ය 1764 වර්ගමූලය ආන්න. ඒක අපිට කියන්න දෙනවා ඒකට දෙකේ එක තුනේ දෙක හතේ දෙක. එහෙමනම් දෙකේ දෙකේ වර්ගමූල දෙකයි. තුනේ දෙකේ වර්ගමූල තුනයි. හතේ දෙකේ වර්ගමූල හතයි. දෙවරක් තුන හයයි. හයවරක් හත 42යි. උත්තරේ නම් මේ 42යි. මේ වගේ ගාන වරහනක් තියනවා. අපි වරහන මුලින්ම සිදු කරලා ඉන්නවා. බෙදන්න තියෙන්නේ වැඩි කරන දෙනගෙන උඩයි යටයි බෙදෙනවා බෙදුවේ. උඩයි එක යට තුන. තුනෙන් එක. පණියගේට සිදු වුණා වරහන අවශ්‍ය නැහැ. තුන්වෙනි
හදන්න බලන්න. තුන්වෙනි එක x දාන 3 බෙදීම 5 සමානයි 2. එතකොට පුතේ මෙතන බෙදීම 5 අයින් කරන්න අපි තුන කිරීම 5 දාමු. එහෙට දැම්මනම් මෙහෙටත් දාමු. මේ දෙකයි වෙනවා. x දාන 3 සමානයි මෙතන අපිට තියෙන x මේ layer y අඳුරු කරන්නේ මේ මාළේ වගේ තියෙන පුතේ මේලේ මේලේ කියන කියන්නේ සියලුම අවයව ටික කියන්නේ x වලයි y වලයි ඔක්කොම ටික ගත්තනම් හරි ඊළඟට පහ 52 පුතේ ආසන්න බලමු සංකර්ෂණය හොයන්න. එතකොට අපි බලනකොට පුතේ මේ වගේ ගණක් වෙනකොට මේ කියන සංඛ්‍යාවේ දෙපැත්තේ තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක මොනවාද කියලා. දැන් ඔයාලගේ මගියම කීයක් මතක තියාගන්න. නෑ පුතේ 100ට අඩු ඒවා විතරයි අපිට එන්නේ විභාගෙ. හරි? එතකොට 52 මේ පැත්තේ තියෙන්නේ 7 × 7 = 49. මේ පැත්තේ තියෙන 8 × 8 = 64. එතකොට 49 වර්ගමූලයේ 7යි 52යි 64 වර්ගමූලයේ 8. කියන්නේ 7යි 8 අතරද තියෙන්නේ. එතකොට 7.1 ඉඳලා 7.9 වෙනකන් තියෙන දශම ස්ථාන එකට තියෙන සංඛ්‍යාවලින් මියාට වැඩිම ගැළපෙන්නේ මොකක්ද කියලා බලන්න. එහෙම කියලා අපි ඔක්කොම වර්ග කරේ නෑ. මතකදී අපි මේ සංඛ්‍යාව මේ පැත්තේකට ළඟන මුලයෙන් 3ක් විතර වර්ග කරලා බලන්න. මේ පැත්තට වැඩිෙන් ළඟන එහා පැත්තට වගේ නම් මැදයන් 3ක් විතර බලන්න. කොහොමනේ අපි කරේ? දැන් වර්ග වෙන බලපුවාම 49 50 52 52 මේ පැත්තට ගොඩාක් ළඟයි මෙයා. ගොඩාක් ළඟ නම් මුලින් තමයි වර්ග කරගන්න වෙන්නේ 7.1 වගේ එකක්. ඒක හරියන්නේ නැහැ වගේ නම් 7.2 ඔහු වර්ග කරලා ඉරෙයි 7.3. ඔය වගේ අපි වර්ග කරලා බලන්න ඕනේ.
එතකොට හදයි දශම එක හදයි දශම එකෙන් වැඩි කළොත් වෙලාව යනන්ට වැඩි කරන්න ඒ නිසා මම කියන්නම් 50යි දශම 4යි එකක් කියන්නේ ඊට වඩා නම් නම් එකක් කියේ අනිවාර්යයෙන් නේද එතකොට දෙක 7යි දශම දෙකෙන් වැඩි කළොත් 51යි දශම 8යි 4ක් කියේ මෙයා 52 කියලා ළඟයි. එක පාරකට කියන්නේ කරන්න බෑ. 7.3ක් පොඩ්ඩක් බලන එක හොඳ වෙයි. 53යි 2යි 9යි. ඉතින් බැලු බැලුනට පේනවා මේක උඩට හිතන්න දෙයක් නෑ. 52කට වැඩි ඉල්ලාගල 51.84 කියලා. එහෙමනම් ඉතින් 52 වර්ගමූලයේ එනනම් පළවෙනි සමීකරණයේ විදිහට අපි දැන් 7.2 ගන්න ඊළඟට उत्तर संपूर्ण दशमतीन पास कर दशम එකයි දශම දෙකයි බිඳුවයි බිඳුවයි මීටර එහෙම නැත්නම් එකයි දශම දෙකයි මීටර නිය දශම පිටර මේ පැත්තෙන් තියෙන පිටු අවශ්‍ය නැහැ නේ එකක් දැම්ම දාන්න පුළුවන් අත් දෙකේ ඉතල හැදුවේ
ඔය කෝණ තුනේ එකතු අංශ 180ක් නිසා 180 න් 80ක් අඩු කරලා එන උත්තරේ දෙකට බෙදුවා නම් හරියට තියෙනවා. නැත්නම් x ධන 80 සමානයි 180යි කියලා ලියුම හැදේ. මේක හන්දරේදී 180 න් 80ක් අඩු කරලා x අකුරු දෙකක් තියෙනවානේ. එන උත්තරය දෙකට බෙදලා දැම්මා නම් 100යි. 100 දෙකට බෙදුවාම 50යි. අට උදා පොදු ගුණාකාරය උදා පොදු ගුණාකාරය සමහරේ කරනවා සමහරේ කරනවා මහා පොදු සාධකේන ඕලෙවල් උදාහරණයක් මේ කියනවා අපි දැනගන්න ඕනේ මේ දෙක දුන්නාම හදන්න බැහැ ඉස්සෙල්ලාම මේ තියෙන සංඛ්‍යා බෙදලා ප්‍රථමක සාධක වලින් බෙදලා පිටේ ලියා ගන්න ඕනේ දෙකෙන් බෙදුව හැකි දෙකයි ආයෙත් බෙදුවා එක ආය එකෙන් බෙදුවා 3යි 3ෙන් බෙදුවා 1යි ඒක අපිට ලිව්වයි මේක පුඩා ගුණාකාරයි දෙකේ ඒවා දෙකයි x ඒවා දෙකයි මේක ලිව්වයි දෙකේ ඒවා එකයි 3 ඒවා එකයි x එකයි y එකයි උදා ගුණාකාරය කියන්නේ එකිනෙකට වෙනස් සාධක වල විශාලම බලවල ගුණිතය. මෙතන දෙක තියෙනවා තුන තියෙනවා x තියෙනවා y තියෙනවා විශාල බලවල. දෙකේ නම් දෙවෙනි බලය. තුනේ පළවෙනි බලය. x වල දෙවෙනි බලය y වල පළවෙනි බලය. දෙකේ දෙවෙනි බලය කියන්නේ දෙවලත් දෙක හතරයි කියන්නේ. හතර වරක් තුන 12. x වර්ගය 1 12 x වර්ගය 1 තමයි කක් හදන්නම්කො මේ ගාන අර්ධ වෘත්තාකාර රූපේ වර්ග බලය එතකොට මේකේ නිෂ්කම්භය තමයි 2යි එළියට ඒතර ආය a එතකොට සම්පූර්ණ වර්ග බලය වෙන්නේ 5r වර්ගයේ වෘත්තේ නම් ඒකෙන් භාගයක් ගන්නම් හරි. 5 r කියන්නේ a වර්ගය භාගය. ඒක ඔබනි බලන්න. 5 a වල වර්ගය දෙකින් දෙක. අතේ 22 දාන්න පුළුවන් පුතේ. මේකත් a කියන සංකේතයක් නේ. ඒ නිසා අපි ඉතින් අලුතෙන් ඕක දාන්න යන්නේ නැහැ. තියෙන විදිහට තියෙනවා. අර විනාඩියක් දෙකක් ඉඳලා හරි කි පොඩි වෙලාවක් දෙන්න නේ අපි තා සුද්ධ වෙලාවක් තියෙන්නේ
හරි නේද පුතේ කීපයක් බලමු five වලට හතෙන් 22ට දාන්න බැරි අහන්න පුළුවන් සාමාන්‍යයෙන් පුතේ මෙයා සංකේතයකින් අහනකොට මේකත් අපි සංකේතයෙන් දින එක තමයි කරන්නේ ඔයාලා හතෙන් 22ට දැම්මා නම් යටට දා හතෙන් 22යි ඒ වර්ගයේ බෙදීම දෙකක් තියෙනවා 11යි ඒ වර්ගයේ බෙදීම හතක් කියලා උත්තරයක් තියෙනවා ඒකත් හරියි මියා පුරුදු වෙන්නේ පොඩ්ඩක් සංකේතයක් තියෙනකොට එකක උත්තරයක සංකේතයක් වෙනවා නම් අනිත් එක සංකේතයක් නම් දෙක එහෙමම තියෙනවා විශේෂයෙන් කියලා නැත්තම් අපිට බය හිතෙනවා කියන්නේ එහෙම තිබ්බොත් හොඳද එහෙම කියලා නේ එහෙම අපි ඉතින් තියන සාමාන්‍ය ගැටලුවක් නේ ටක් ඉස්සරහට යන්න මම වෙලාවක් දුන්නේ विशेष लक्षण संख्यावाक संख्या උමදීන සංඛ්‍යාවක ඔක්කොම සංඛ්‍යා පහක් තියෙනවා ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එකල මෙම සංඛ්‍යාවනේ විතරක් විතර මෙන්න මේ සංඛ්‍යා තුනක් තියෙනවා උත්තරයේ තේ පහෙන් තුනයි හරි එහෙනම් මම ඔයාලට මේ දවස්වල පොඩි වැඩක් තියෙනවා කරන්න මේ උදේ ඔයාලා හදන්නේ දැන් මේ මෙතන 15ක් විතර ඒකට චුට්ටක් වෙලා වින් දැනන්නේ චුට්ටක් වෙලා වෙන්නේ හිමු කියන. ඒ කියන්නේ පොඩ හැදිලා නැන් දාම දැන් ඔයාලා මේක හදන්න ගන්න ඕන. හරිද? ඒතකොට මට ලබන සතියේ මේක බලන්න වෙලාව ගන්න නිසා හදන්න වෙලාව දෙන්න ඕනේ නැහැ. ඒක දිගටම බලාගෙන යන්න පුළුවන්. හරිද? එහෙනම් ඔන්න ලබන සතියේ මතක තියා ගන්න ඕනේ මේක හදන්න වෙලාව මම දෙන්නේ නැහැ. ඔයාලා හදලා තියා ගන්න අඩුපාඩුවක් හදන්න වෙලාව දෙන්න. සාමාන්‍ය වෙලාවක යාද දුන්නා වගේ විනාඩි 10 15 එහෙම දෙන්නේ නැහැ නේද? හදලා තියන්නේ කිසි ප්‍රශ්නයක් දිගේ වන්න අපි වෙලාව අරගෙන පන්ති ඉන්න හැටි වෙන්නේ. පුළුවන් ඒවා හදලා තියන්න. එහෙනම් හදලා අපි ලබන සතියේ পেපර් ක්ලාස් එකෙන් හම්බෙමු. එහෙනම් එතකන් හැමෝටම පුතේ ආයුබෝවන්. හැමෝටම ගුඩ් නයිට් පුතේ.
Thank you, sir. Night.